මේ අලුත් අවුරුද්දේ මං ඔයාලට හදන්න කියලා දෙනවා සව් වලින් කොහොමද අතුරු පසක් හදාගන්නේ කියලා. ඉතින් සව් කියන දේ අපි කැඳ වගේ දේවල් වලට භාවිතා කරනවා. ඊට අමතරව සව් බොර, ඒ කියන්නේ බිස්කට් ටැක් වගේ ඒ වගේ දේකටත් අපි හදන්න සව් භාවිතා කරනවා. ඉතින් කොහොමනත් මේ සව් කියන දේ ඇඟ නිවන කෑමක්. ඒ කියන්නේ ඇඟ සීතල කරන කෑමක්. ඉතින් අපි බලමු කොහොමද සව් වලින් පොඩිමක් හදාගන්නේ කියලා. පළවෙනිටම අපිට මේකට අවශ්‍ය කරනවා නැවුම් එලකිරි. නැවුම් එලකිරි හොයාගන්න නැත්නම් අපිට පොල් කිරි වුණත් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව කජු, ඊට අමතරව සව්, සව් හාල් ග්‍රෑම් 80ක් විතර, ඊට අමතරව ලුණු ස්වල්පයක්, ඊට අමතරව අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන් හකුරු. හකුරු ග්‍රෑම් 150ක් විතර වගේ මේකට අවශ්‍ය කරනවා. ඊට අමතරව වියලි මිදි, වියලි මිදි ග්‍රෑම් 25ක් ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව අපිට එනසාල් ඇට කිහිපයක්, පැණි ස්වල්පයක්, ඊළඟට අපිට අවශ්‍ය කරන වතුර. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. පළවෙනිම අපි මේ සව්හාල් එක පෙඟෙන්න දාගන්න ඕන. විනාඩි 10ක් විතර මේක පෙඟෙන්න දාගන්න ඕන. මේ විදිහට භාජනයකට දාලා මේකට වතුර කෝප්පයක් පමණ එකතු කරලා මේක පෙඟෙන්න තියන්න ඕන. මේ විදිහට මේක පොඩ්ඩක් පෙඟෙන්න තියන්න ඕන. මේ නැත්තම් අපිට කුක් කරගන්න අමාරු වෙනවා. ඊළඟට අපි මේ හකුරු එක ග්‍රේට් කරගන්න ඕන. මේ හකුරු එක හීනිවට මෙහෙම ග්‍රේට් කරගන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට තමයි ග්‍රේට් කරගත්තාම අකුරු තියෙන්නේ. ඉතින් මේ වගේ ග්‍රෑම් 150ක් විතර මේකට අවශ්‍ය කරනවා ග්‍රේට් කරගත්ත හකුරු. ඊළඟට අපි මේ කජු ටික පොඩ්ඩක් චොප් කරගන්න ඕන. චොප් කරන්න කියන්නේ පොඩි කෑලි වලට කපා ගන්න ඕන. බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. මේ වගේ වියලි කජු මද අරගෙන මේ ආකාරයට කුඩා කැබලි වලට මේක කපා ගන්න ඕන. කුඩාවට කපාගත් කජු ග්‍රෑම් 80ක් පමණ මේකට භාවිතා කරන්න පුළුවන්. කජු නැත්තම් අපිට රට කජු ස්වල්පයක් වුණත් මේකට භාවිතා කරන්න පුළුවන්. පළමුවෙන්ම මේ නැව් මෙලකිරි ටික මේ භාජනයට අපි එකතු කරගන්නවා. ඊට පසුව අපි මේ කුඩාවට ග්‍රේට් කරගත්ත හකුරු ටික මේ භාජනයට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕන එනසාල ඇට කීපයක් කුඩාවට චොප් කරගෙන. මොකද මේකේ සුවඳ එන්න ඕන හින්දා, පොඩි සුවඳක් එන්න ඕන හින්දා මේකට එනසාල ඇට කීපයක් කුඩාවට අලාගෙන හරි කමන්නෑ මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක හොඳින් හකුරු ටික දිය වෙනකන් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කුඩාවට කපාගත්ත කජු. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා සුල්තාන, ඒ කියන්නේ වියලි මිදි ග්‍රෑම් 25ක් පමණ මේකට එකතු කරගන්න ඕන. කිරි එක හොඳට උතුරලා එනකන් කැටි ගැහෙන්න නොදී
මේක හොඳට කලවම් කරගන්න ඕන. අපේ කිරි එක දැන් මේ වෙලාවේ උතුරනවා. ඊළඟට අපි කරන්න යන්නේ මේ කලින් අපි දෙගෙන්න දාපු සෞහාල් එක මේකට එකතු කරගන්න. බලමු ඒක කොහොමද කරන්න කියලා. මේකට මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක මදගින්නේ පොඩ්ඩක් ඇඳි ගන්න ඕන මේ සෞහාල් එක කුක් වෙන්න. සෞහාල් එක අපි මේ කිරියකට එකතු කරාගත්තාට පස්සේ පැහෙන කිරියකට එකතු කරාගත්තාට පස්සේ මේක අඩු ගින්දරේ හොඳට කුක් කරගන්න ඕන. ගින්දර වැඩි වුණොත් මේක අඩි අල්ලන්න බලනවා. ඒ හින්දා මදගින්නේ තමයි මේක කුක් කරගන්න ඕන සෞහාල් එක හොඳට ඉදෙනකන්. මේ වගේ පද වෙනකම් මේක හොඳට කලවම් කර ගන්න ඕන අඩි අල්ලෙන්නේ නැති වෙන්න. මේක ටිකක් වෙලා කලවම් කරනකොට මේ කැටි ගැහෙනවා. ඉතින් මේක මේ පදමට එනකම්ම මේ ගාන්ට එනකම්ම තව මේක කැටි ගැහෙන්න ඕන. කල හොඳින් කලවම් කර ගන්න ඕන. විශේෂයෙන් මතක තියා ගන්න ඕන මේක කැටි ගැහෙන්න දෙන්න නම් හොඳම නැහැ. අපේ පුඩින් එක දැන් සූදානම් වෙලා තියෙන්නේ. අපි මේක මේ වගේ භාජනයකට මේක අයින් කර ගන්න ඕන. ලිපෙන් බා ගන්න ඕන. ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලා තිබුණාට වඩා මේක ගොඩක් උකු වෙලා තියෙනවා මේ පුඩින් එක. ඊට පස්සේ අපි බලමු අමුත් තෙට්ට කොහොමද මේක පිළිගන්වන්නේ කියලා. මේ විදිහට කුඩාවට කපාගත්ත කජු සල්පයක් මේ කුඩින් දානවා. ඊට අමතරව වියලි මිදි සල්පයක් මේක අලංකාර කරගන්න අපි මේක භාවිතා කරනවා. ඊට අමතරව පොල් පැණි සල්පයක් මං හිතන්නේ රසවත් ගුණවත් හරිම සුවඳයි. නිවසේදීම ඔයාලත් හදලා බලන්න. හරිම ලේසි මේක හදාගන්න. ඉතින් සියලු දෙනාටම බොහොම ස්තුතියි.